අයිබෝවන් යාළු හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් වෙනද වගේම අද ඔයාලට වෙනස්ම රෙසිපි එකක් අරගෙන ආවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බී රයිස් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මගේ videos හොඳයි නම් subscribe කරන්න, like එක comment එකකුත් දාන්න, යාළුවෝත් එක්ක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු video එකට. අපි බලමු බී රයිස් එක හදන්න මොනවද ඕන වෙන්නේ කියලා. ඔයාලා ගෙදර පාවිච්චි කරන ඕනම හාල් වර්ගයක් මේකට ගන්න පුළුවන්. හාල් ග්‍රෑම් 500යි. ස්ටොක් ටිකක් ඕන වෙනවා. ඉඟුරු සුදුරුන් ටිකක් ඕන වෙනවා. කුරුඳු පුතු කරාමුණ ටිකක් ඕන වෙනවා. පොල් තෙල් ටිකක් ඕන වෙනවා. සම්පේ කරපිංචා ටිකක් ඕන වෙනවා. මම මෙතන බත් එක උයාගත්තට පස්සේ බත් එක උඩින් දා ගන්න ග්‍රෑම්ස් 50ක් බදලා තියාගත්තා. තව රම්පේ කරපිංචා ටිකකුත් වෙනම බදලා තියාගත්තා. බීලුණු ගෙඩියකුත් බදලා තියාගත්තා. මේ ටික ඕන වෙන්නේ බත් එක උයාගත්තට පස්සේ උඩින් දාන්න. දැන් අපි බලමු කොහොමද අපේ බී රයිස් එක හදාගන්නේ කියලා. මේ ගොඩාක් අඩු වේදමින් හදාගන්න පුළුවන් බත් එකක්. දැන් අපි බලමු අපේ බී රයිස් එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මේ වගේ ටිකක් ලොකු භාජනයක් අරගෙන අපි රත් වෙන තියාගමු. භාජනය රත් වුණාට පස්සේ අපි තෙල් ටිකක් දාගමු. අපේ තෙල් ටික රත් වුණාට පස්සේ අපි ඉඟුරු සුදුරුන් ටිකක් දාගමු. දැන් මම ගම්බිරිස් කුළු තෙල් හැන්දක් උතර දා ගන්නවා. ඔයාලට කැමති නම් දා ගන්න පුළුවන්, අකමැති නම් දා ගන්න අවශ්‍ය නැහැ. දැන් මම හාල් ටික දා ගන්නවා. හාල් ටික දාලා මම මෙහෙම ටිකක් බැදෙන්න තියනවා විනාඩි දෙකක් විතර. දැන් විනාඩි දෙකක් විතර අපේ හාල් ටික තෙලුත් එක්ක බැදුනට පස්සේ මම ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු ටිකක් දාගත්තට පස්සේ මම ස්ටොක් ටික දාගන්නවා. ඔයාලට මේ බත් එක පුළුවන් සම්පූර්ණ වතුර දාන්න නැතුව සම්පූර්ණ ස්ටොක් වලින් විතරක්ම තඹ ගන්නත් පුළුවන්. මම ටිකයි පාවිච්චි කරේ. ස්ටොක් වලින්ම බත් එක තඹ ගන්න පුළුවන් නම් මේ බත් එක තවත් ගොඩාක් රසයි. ඔයාලට මේ බත් එක මෙහෙමම අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික දාලා මෙහෙමම උනත් උයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් රයිස් කුකර් එකට දාන්න පුළුවන්. මම රයිස් කුකර් එකට දාලා තමයි බත් එක උයා ගන්නේ. මම මේක රයිස් කුකර් එකට දාලා උයා ගන්නවා. මේක තමයි අපි හදාගත්ත බී රයිස් එක. ගොඩාක් සුවඳක් එනවා. අපේ දේශීය කුළුබඩු වල සුවඳ ගොඩාක් එනවා. දැන් මම මේකට ප්ලම්ස් ටිකයි ලුණු ටිකයි තම්පේ කරපිංචා ටිකයි උඩින් දාලා සරස ගන්නවා. ඔයාලා බත් එක උයාගද්දි තම්පේ කරපිංචා ටික වැඩිපුර දා ගන්න. සුවඳ වගේම ගොඩාක් රසයි මේ බත් එක.
මගේ වීඩියෝස් හොඳයි නම් subscribe කරන්න like එක comment එකක් දාන්න channel එක share කරන්න අමතක කරන්න එපා।